සාදු 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 නමෝ බුද්ධාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ශ්‍රද්ධා අසිරිමත් දම් සභාව අපි දම් සභාවන් කීපයක් ඔබ වෙත සජීවීව ගෙනාවා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ පුණ්‍ය භූමියේ මේ ස්ථානයේම සිට ඒ අසිරිමත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වන්දනා කරන සම්බුද්ධ රාජ මාලිගාව පරිශ්‍රයේ සිට දැන් අපි සූදානම් වන්නේ තවත් අසිරිමත් දම් සභාවක් ඔබ වෙත ගෙනෙන්නට වැඩම කොට වදාලා කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ වැඳ නමස්කාර පූර්වකව ශ්‍රද්ධා දම් සභාවට පිළිගනු ලබනවා විශේෂයෙන් ස්වාමින් වහන්සේත් එක්ක මේ සාකච්ඡාව අපි කරගෙන යනකොට ඔබට හිතේවි අනේ ඇත්තටම මේ අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන අපි මොනවද දැනගෙන හිටියේ කියලා හිතෙන්නට පුළුවනි ඒ සාකච්ඡාවට පෙර දෙන පූර්ව ඉඟියක් අපි මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ඊතරම්ම වෙලාව නැති නිසා මා ස්වාමීන් වහන්සේට කෙලිම යොමු වෙන්න සූදානම් ස්වාමීනි මේ ඇත්තටම කවුද මේ අඟුලිමාල කියලා කියන්නේ නමෝ බුද්ධාය අපගේ භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 එවක් මහා තේජස් ඇති මහා බල ඇති මහා වීර පරාක්‍රමයකින් කල්පයක් පුරා තේජානුභාවයේ පැතුරු ගග්ගපුත් ගග්ගමන්තානි පුත් මහරහතන් වහන්සේට අපි කවුරුත් දන්න අඟුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 පින්වත් මහත්තයා අඟුලිමාල කියලා කියන්නේ පට බැඳපු නමක් ඒක නෙවෙයි ඇත්ත නම උන්වහන්සේට සුදුසුම නම තමයි අහිංසක අඟුලිමාල කියලා කියන්නේ බැනපු නම. ඇඟිලි මාලයක් කරේදාගත් එක කියන අර්ථය තමයි ඒ අඟුලිමාල කියන එකේ තියෙන්නේ. ඉතින් ඒ වචනේ උන්වහන්සේගේ හිත රිදෙන්නේ නැහැ. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව කවුරුත් දන්න නිසා අමුතුවෙන් කිය යුතු නැහැ. නමුත් ඒත් එක්තරා අහිංසක කෙනෙක් මේ ලෝකෙට බිහි වුණා. නමුත් කල්යාණ මිත්‍ර ඇසුරක් නොලබුණු නිසා මේ ලෝකේ කෙලෙස් සහිත අයගේ ඒ කෙලෙස් වලින් බැටකාපු නිසා උන්වහන්සේගේ අතේ ගිහි කාලේ ලේ තැවරුණා. මිනිසු දහස් ගණනක් මැරුණා. ඉතින් ඒ නිසා නිකම්ම නමක් වැට බැඳුණා මේ අඟුලිමාල කියලා. මිනිසු දහස් ගණනක් මැරුණානේ. ඇඟිලි 999 කරේන් ලඟත්තේ පස්සේ ඉස්සෙල්ලා ඇඟිලි මරලා ඇඟිල්ලක් ගන්නවා මරනවා ඇඟිල්ලක් ගන්නවා තැන් තැන් වල තියෙනවා තියෙනකොට ඒවා සත්තු කනවා ගිජිලිනු ගෙනියනවා කුණු වෙලා යනවා ඒවත් එක්ක එකතු කරගන්න බැරි වුණා ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මං එකතු කරගන්න ක්‍රමයක් හදන්න ඕන කියලා ඇඟිලි මාලයක් හදලා කරේ දාගත්තා ඒ නිසා ඇඟිලි මාලයක් කරේ දාගත්ත හොරෙන් කැලේ ඉන්නවා කියන අදහසින් අහිංසක කියන නම මිනිස්සු දැනගෙන හිටියේ නෑ අඟුලිමාල නම් සොරා කියලා පට බැඳුණා. ඉතින් ඒ පට බැඳුන නාමය දිගටම යනවා. නමුත් ඒ නම දිගටම ගියාට උන්වහන්සේගේ මුනිවර ජීවිතයට හානියක් උනේ නෑ. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එහි භික්ෂු පැවිදි බව ලැබූ උත්තමයන් වහන්සේ ඒ වගේම කරුණා සිත් ඇති උත්තමයන් වහන්සේ උන්වහන්සේගේ ගුණ තේජස කල්පයක් පවතිනවා අදටත් මේ සදහැති මිනිසු දහස් ගණනෙන් ඇවිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේට මේ විදිහට පූජෝපහාර සිද්ධ කරලා පින් කර ගන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේලා 80කින් තවත් ශ්‍රාවකයන් වහන්සේ නමක් 80 ඇතුළත. ඒතර සමහර වෙලාවට මගෙන් අහලා තියෙනවා මොකද උන්වහන්සේ ලැබුණ අග්ගතනතුරු කියලා. අග්ගතනතුරු කියන එක වෙනම එකක්. 80 මහා ශ්‍රාවකයෝ කියන්නේ වෙනම එකක්. ඒත දග්ගපාලිය කියලා තියෙනවා අංගුත්තර නිකායේ. ඒත දග්ගපාලියේ තියෙනවා අග තැම්පත්.
එක එක තම තමන්ගේ හැකියාවලින් අග්‍ර වූ තනතුරු 80ක් තියෙනවා. ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ තමයි මේ තනතුරු ටික බෙදිලා යන්නේ. 80 මහ ශ්‍රාවකව කියන්නේ ගෞතම බුදුසසුන එකලු කළ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය මහා සේනාධිපතිවරු 89. ඒ අතර අඟුලිමාල මහරහතන් වහන්සේ, මහාන් තේජස්වී රහතන් වහන්සේ නමක් විදිහට වැඩ ඉන්නවා. මුතුන් අඟුලිමාල මහරහතන් වහන්සේට විශේෂ තනතුරක් පිරිනැමුණා කියලා කතාවක් නැහැ. නමුත් කල්පයක් පවතින මහා ගුණ තේජසකින් හෙබි මහා ආනුභව සම්පන්න තේජමාන රහතන් වහන්සේ නම. අපි ඉදිරියට කතා කරනකොට ඔබට තේරෙයි අසාමාන්‍ය ගුණ කඳක් අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඇත්තටම උන්වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ ඇඟිලි මාලයක් කරේ දාගත්ත කෙනෙක් නෙවෙයි, කසාවතක් කරේ දාගත්ත කෙනෙක්. පින්වත් ස්වාමීන් වහන්සේ, දැන් මේ පැවිදි වෙන්න ලැබුණානේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ අනුකම්පාව නිසා. ස්වාමීනි, දැන් මේ අනුභවය ගැන කතා කරනකොට පැවිදි වුණාට පස්සේද මේ අනුභව පිහිටියේ උන්වහන්සේගේ? නෑ නෑ, මේ අනුභවය මේ පිනෙන් සැකසිච්ච එකක්. ඒ අනුභවයේ පිනෙන් සැකසිච්ච එකක් නිසා ගිහි කාලේ ඉඳලම තිබ්බා. මේ ලෝකේ හොරු කොච්චර බිහි වෙනවද? අපි කියමු ඔන්න හිට්ලර් දහස් ගණන් මිනිහ මැරුවානේ. ඊළඟ ප්‍රභාකරන් දහස් ගණන් මිනිහ මැරුණානේ. ඒ හිට්ලර් ඉපදිච්ච දවසේ, ප්‍රභාකරන් ඉපදිච්ච දවසේ අවියායුධ දිලිසුණාද? දිලිසුණේ නෑ. ඒ අඟුලිමාල අහිංසක මව කුසට බිහි වෙන දවසේ අකාල මේඝ හටගත්තා. අන්න අනුභවය. ඊළඟට කඩු දිලිසුණා. ඊළඟට මහ වරුසා ඇදහැරුණා. මේ ලෝකෙම සලිත වෙලා ගියා. මිනිසුන්ගේ කතාවට බඳුන් වුණා. මොකද්ද මේ වෙච්ච දේ කියලා. දරුවෙක් ඉපදුනා කියන රාවේ ගියා. එතකොට උන්වහන්සේ ඒ අහිංසකයෝ ඉපදෙනකොටම ප්‍රසිද්ධ වෙලා ඉපදුනේ. ඒ ආනුභාවය ඉපදෙනකොටම තිබ්බා. ඊළඟට තමයි ඉගෙන ගන්න හැම කාගෙත් හිත් දිනා ගත්තා. අඟුලිමාල කෙනෙකුට අපි බය වෙන චරිතයක් නෙගන්නේ. ඇත්තනම එහෙම වුණා. කොසල් මහරජුරුත් බය වෙලා වැටුණා. එතකොට මිනිස්සු අඟුලිමාලකෙන් නම ඇසූ සැනින් බය වෙනවා. නමුත් අහිංසක විදිහට කුමාරයෙක් විදිහට ඉද්දි දුටු දුටු දනන්ගේ නෙත්සිත් පැහැරගත්තා. ඒ තරම් ප්‍රියමනාපයි. එතකොට එතරම් අන් අයට ප්‍රියවීමේ පුණ්‍ය බලයක් අහිංසක තුල තිබුණා. ඊළඟට තමයි ගුරුවරයා උගන්වද්දි යමක් තොල සෙලවූ පමණින් අඟුලිමාලයන් ඒ අහිංසකයෝ ඉක්මනට ඉගෙන ගන්නවා. ඒතර වහා වැටෙන නුවණක් තිබුණා. ඒක මහා අනුභවයක්. වහා වැටෙන නුවණක් තියෙනවා කියන්නේ පිනක්. නැත්තම් අද කාලේ බලනකොට කොච්චර කියන්න ඕනද? මේ කියන්නේ එකක් තේරෙන්නේ එකක්. ඒ නිසා වහා වැටෙන නුවණක් තියෙනවා කියන එක අනුභවයක්. ඊළඟ එක තමයි අර කිසි කෙනෙකුට උවදුරක් කරන්න බෑ. එතකොට අඟුලිමාල විදිහට ඉද්දී ඒ අඟුලිමාල අල්ලන්න ඒ ජාලිය කියන මේ වනය සම්පූර්ණයෙන් වට කරනවා. සිය ගණන් දහස් ගණන් සේනාව වට කරනවා. එක්කෙනෙක්ගේ කඩු පහරකට අඟුලිමාල ලක් වෙලා නැහැ. කිසි කෙනෙකුගේ අවියායුධින් ඇඟ කැපිලා යන්නේ නැහැ. ඊළඟට තමයි ඔන්න අනුභවය. කිසි සොරෙකුට තමාව මැඩගන්න බෑ. අන්න අනුභවය. ඊළඟට ඒවට හේතු තියෙනවා. ඊළඟට තමයි කිසිම අමනුෂ්‍යෙකුට බලපෑම් කරන්න බෑ. ඒකට මම උදාහරණයක් කියන්නම්. ළඟදී මට අපිට තොරතුරක් ලැබුණා. ඒ තමයි මේ අවුරුදු 20ක විතර අම්ම දුවෙකුයි පුතෙකුයි විවාහ වුණා. විවාහ වුණාට පස්සේ මෙයාලා කල්පනා කළා, අපි තාම පොඩි වයසේ ඉන්නේ, ඒ නිසා අපි මේ දරුවෝ හදන්න නැතුව ඉමු. ඊට පස්සේ මේ වෙනකොට මෙයාලා මේ දුවගේ කුසට දරුවෙක් ඇවිල්ලා. ඊට පස්සේ මෙයාලා කල්පනා කළා මේ දරුවා අපි නැති කරලා දාමු කියලා. ඒ දරුවා ගප්සා කළා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් අවුරුදු 3ක් විතර වගේ හිටියා. ඉඳලා දැන් මෙයාලා 3කින් 4කින් කතා කළා, දැන් අපිට දරුවෙක් හදාගමු. එතකොට ඔන්න මෙයාලා දරුවෙක් හැදුවා. කුසී දැන් දරුවා ඉන්නවා. තාත්තගේ හිතෙන හැම වෙලාවෙම පණිවිඩයක් එනවා. මේ හිතට දැනෙනවා අපි මේ දරුවා ස්කෑන් කරමු. දරුවා ස්කෑන් කළා.
ස්කෑන් කරනකොට මේ ස්කෑන් එකට වැටෙනවා දරුවෙක් බඩ ඇතුලේ ඉන්න ඔළුව නැහැ. දරුවෙක් බඩ ඇතුලේ ඉන්න ඔළුව නැහැ. දෙවෙනි පාරේ ස්කෑන් කළා දරුවෙක් බඩ ඇතුලේ ඉන්න ඔළුව නැහැ. තුන්වෙනි පාරේ ස්කෑන් කළා දරුවෙක් බඩ ඇතුලේ ඉන්නවා ඔළුව නැහැ. ඊට පස්සේ ඔන්න ඔක්කොම කතා කරලා අපි දන්නේ කොහොමද උනේ කියලා මේ ඔපරේෂන් එකකින් අර මේ අංගවිකල කලලේ අයින් කරන්න. පුදුමයි කියන්නේ ඒ ඔපරේෂන් එකෙන් අංගවිකල කලලේ අයින් කරනකොට ඔළුව තියෙනවා. එතකොට ඔළුව තියෙනවා. ටික වෙලාවක් යනකොට තව එක්කෙනෙක් ඔළුව හොල්ලනවා. ඇත්තද උඹලට? මං තමයි උඹලගේ ජීවිතේට ඉස්සෙල්ලාම ආපු දරුවා. මං මනුස්ස ලෝකෙට එන්න කලින් උඹලා මාව මරාගත්තා. ආයෙ උඹලට දරුවෝ දෙන්නේ නැහැ. ওই දරුවා ස්කෑන් කරනකොට මගේ අතින් ඔළුව වැහුවා. ස්කෑන් එකට ඔළුව වැටෙන්නේ නැහැ එතකොට. කොහොමද බලය? එතකොට කොහොම හරි ඉතින් මේ ඒ විදිහට වුණා. එතකොට මේ බලන මනුස්ස කලලයක් විනාශ කරලා ඒකින් ඇතිවෙන වෛරයෙන් භූත බලවේග පිටිපස්සේ එනකොට දහස් ගණන් මිනි මරද්දී ඔතන ඉන්නේ නැද්ද භූතයෝ යක්ෂයෝ ප්‍රීතියෝ ආය ආපහු රිටන් දෙන්න? එතකොට ඒ කිසිම කෙනෙකුට අඟුලිමාල සොරා ද්වේෂයෙන් ඉද්දී ලේ තවරගෙන ඉද්දී ලේ ගඳක ගහ ඉද්දී ඇයි කිට්ටු වෙන්න බැරි වුනේ? ඇයි ඒ සිතට බලපෑම් කරන්න බැරි වුනේ? ආනුභාවය. ඔක තමයි පැවිදි වෙන්න කලින් ජීවිතය අනුභවය. නම ඇසූ පමණින් අන් අයගේ ලොමු ඩහ ගැන්වෙන බලයක් පැවිදි වෙන්න කලින් අඟුලිමාලයන් සතුව තිබුණා. ඒක තමයි පැවිදි වෙන්න කලින් බලය. පැවිදි වුණාට පස්සේ නිකෙලස් ජීවිතය ගැන කවර කතාද? ස්වාමිනී දැන් මේ අනුභවය ගැන කතා කරන්නේ මෙවැනි අනුභවයක් පිළිටන්න මොනවා හෝ විශේෂ හේතුවක් තියෙනවද? සසරේ. සසරේ කළ පුණ්‍යාධිකාරය. සසලේ කළ පින. ඒ තමයි ඔය අමනුස්ස බලපෑන් ආදී එන්නේ නැති වෙන්න මහා තේජස්වී වෙන්න සසරේ කරපු පිනක් තිබ්බා. ඒ තමයි එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වර්ෂාවෙන් දෙමිලා සීතලේ ගැහි ගැහි ඉද්දී ඒ පසේ බුදුරජාණන් වහන්සේට ගිනි කබලක් පූජා කළා. ගිනි තපෙන්න ගිනි කබලක් පූජා කරපු පින් බලෙන් සසරේ කවදාවත් සීතල වෙන්නේ නැහැ. ওই මහා සුත සෝම ජාතකයේ තියෙනවා දවස් ගණන් වතුර ඇතුලේ ඉන්නවා ඇඟ සීතල වෙන්නේ නැහැ. අපේ අඟුලිමාලයන් වහන්සේට පුළුවන් අවුරුදු 100ක් වතුර ඇතුලේ ඉඳ ඇඟ සීතල වෙන්නේ නැහැ. සසරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගිනි කබලක් පූජා කරපු පිණින් සංඝයා ලෙඩ වෙලා දවසක් වියලි ඉඟුරු තිප්පිලි ගම්මිරිස් වගේ බෙහෙත් වර්ග ඕන වෙලා වහා කෙළඹි පුත්‍රයෙක් වෙලා සසරේ ගිහින් දෙනවා ඒ බෙහෙත් වර්ග. සැර බෙහෙත් වර්ග පූජා කරපු පිනෙන් අනුමනුස්සයන්ට කරදර කරන්න බෑ. කවදාවත් අමනුෂ්‍ය දෝෂයක් එන්නේ නැහැ. අදටත් ඒ පින්බලේ පිහිටලා තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරනකොට ඇඟේ ඉන්න අමනුෂ්‍ය බලවේග යනවා. දැන් අපි ඉදිරියට කතා කර මේක කොහොමද කරන්නේ කියලා. ඇත්තටම මේ රහතන් වහන්සේලාගේ ආනුභවය දන්නවා නම් යంత్ర මන්ත්‍ර කැලේ. යంత్ర මන්ත්‍ර කැලේ. ඒ වගේම යంత్ర මන්ත්‍ර කෙනෙක් හරියට අදහ හදාරනවා නම් ඒ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හෙව්වොත් රහතුන්ගේ ගුණ තියෙන්නේ. ඒ නිසා හරියට ඒ කතාව තේරුම් ගත්තොත් එහෙම ලොකු පිහිටක් පිළිසරණක් ලබන්න පුළුවන්. ඊළඟට තමයි මෙයා බොහෝ කාලයක් සසරේ යකෙක් වෙලා ඉඳලා තිනු යක්ෂ ජීවිතේ. ඒ සසරේ බොහෝ කාලයක් තේජස්වී යක්ෂයෙක්ව ඉපදුන ආනුභාවයෙන් යක්ෂයන් කිට්ටු වෙන්න බෑ. ඊළඟට ඒ වගේ ඊළඟට තමයි මෙයා අරහත්ත්වයට පත් වෙන කෙනෙක් කියලා මේ අනාගතේ පේන දෙවිවරු මෙයාව දැක්කා. ඒ දෙවිවරුන්ගේ බැල්ම තිබ්බ නිසා කරදර කරන්න බෑ. එතකොට සසරේ රැස් කළ පින් බලය තමයි අඟුලිමාලයන්ව ආරක්ෂා කළේ. ඒකයි. ස්වාමිනී දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන කතා කරනකොට දැන් මේ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ මේ ආනුභාවයේ මොකක් හෝ විශේෂයක් වුණා දුන්නාසේ. දැන් මේ කෙලෙස් සහිතවත් මෙච්චර ආනුභාවයක් තිබුණා නම් නිකලෙස් වෙනකොට කොහොමද ඇද්ද කියලා අපිට හිතෙන්නේ. ඒක තමයි. රාග දේශ මොහ සහිතව ඉඳිද්දී එතරම් ආනුභාවයක් තිබ්බනම් රාග දේශ මොහ දුරු කරපු මුනිවරයෙක්ගේ ආනුභාවය ගැන කවර කතාද? ඒ තමයි උන්වහන්සේගේ තිබ්බ කාය බලය. දැන් සසරේ පින් මේ කරපු පින් බලයෙන්
අර විදිහට රැස් කරපු පින් බලයෙන් ඇත්තු 7 දිනෙක්ගේ බලය තියෙනවා. දැන් අද අපි අඟුලිමාල මහරහතන් වහන්සේට ගල් පාත්‍රයක් පූජාන් කළා. ස්වාමීන් වහන්සේලා අහනවා මේක කොහමද උස්සන්නේ කියලා. මං කිව්වා ඇත්තු 7 දිනෙක්ගේ බලය තියෙන අඟුලිමාල මහරහතන් වහන්සේට ඕක හුලම් පෙත්තක් වගේ. ඇත්තු 7 දිනෙක්ගේ බලය තිබ්බා. දුවන හස්තිය අල්ලන්න පුළුවන්. දුවන අස්වැය අල්ලන්න පුළුවන්. දුවන මුවන් අල්ලන්න පුළුවන්. මේ ලෝකේ සත්තු ඔක්කොම දිවුවොත් එහෙම අඟුලිමාලයන් පළවෙනියා වෙනවා. අනිත් සත්තු ඔක්කොම දෙවෙනියා වෙනවා. ඒ තරම් වේගයක් තිබුණා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ දුටු සැනින් තුන් යොදුන් දිව්වා. යොදුන් තුනක් එක වේගෙන් දුවලා තියෙනවා. යොදුන් තුනක් එක වේගෙන් දුවලා තියෙනවා. එතකොට ඒ වාගේ කාය බලයක් තිබ්බා. උන්වහන්සේගේ පැවිද්ද අසිරිමත් පැවිද්දා. අඟුලිමාලයන්ගේ පැවිද්ද අසිරිමත් පැවිද්දා. මිනිස් ඔක්කොම කෑ ගැහුවා මේ හොරා අල්ලන්න ඕන. කොසල් රජුගේ මාලිගාව මිනිස්සු මාලිගාව ඉදිරියේ උද්ඝෝෂණ කළා. මේ අපේ අපිට අම්මලා නැති කරන හොරෙක් ඉන්නවා. අපිට සහෝදරයෝ නැති කරන හොරෙක් ඉන්නවා. අපිට දරුවෝ නැති කරන හොරෙක් ඉන්නවා. අපිට නෑදෑයෝ නැති කරන හොරෙක් ඉන්නවා. ඒ හොරාව නැති කරන්න ඕන. අපි නැත්තම් මේ රජ මිදුලෙම මැරෙනවා කියලා මිනිස්සු උද්ඝෝෂණය කළා. රජතුමාට කිසිම විකල්පයක් නැහැ. ඊට පස්සේ රජතුමා මොකද කළේ? සේනාව විශාල සේනාව. ඒ මේ සේනාව කොච්චර විශාලයිද කියනවා නම් මේ සේනාව අරන් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට බුදුරජාණන් වහන්සේ අහන්නේ ඇයි රජතුමනි බිම්බිසාර රජුත් එක්ක යුද්ධෙට යනවද? ලෙච්ඡවි රජවරු සමග යුද්ධෙට යනවද? ඒ කියන්නේ මහා රාජ්‍යයක් සමග යුද්ධෙට යනවා වගේ සිවුරංග සේනාවන් පිරිවරගෙන අඟුලිමාල නම් සොරා වටලන්න ගියා. ඒ කියන්නේ මහ විශාල බලසේනා සහිත රාජ්‍යයක තිබ්බ බලයට වැඩිය බලයක් එක පුජ්‍යලෙක් තුල තිබ්බා. මහාන වෙන්න කලින් උදට දැන් රහතන් වහන්සේලාගේ ಗುಣ කොහොමද? ධාතුන් වහන්සේලාගේ ಗುಣ කොහොමද දැන්? ඊට පස්සේ ඔන්න බුදුරජාණන් දැන් මේ අවසාන වෙලාවේ තව එක ඇඟිල්ලක් අඩු. ඒ ඇඟිල්ල මෙයන් කල්පනා කරනවා කවුරු ආවා ඒ ඇඟිල්ල ගන්නවාමයි කියලා. අම්මා හැරීටි ගගා හොය හොයා එනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අඟුලිමාල අතින් අම්මා මැරුණොත් එහෙම. දැන් බලන්න එක එක්කෙනාගේ පින විපාක දෙන කාලය තියෙනවා. දැන් ඊට කලින් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල නම් සොරාගෙන දන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද? දන්නවා. පින මෝරලා පින ඉස්මතු වෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාව 999 දී හටගත්තේ. සාස්ත්‍රුන් වහන්සේට තමයි ඒ වෙලාව පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් තම මොහොතක් ප්‍රමාද වුණොත් අම්මව විනාශ කරනවා. කල්පයක් දුගතිය යන්න කර්ම රැස් කර ගන්නවා. මහා පින්වන්තෙක් වනේ මිනිමරා මරා ඉන්නවා. බේර ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වඩිනකොට මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමිනි වඩින්න එපා. ඔය මඟ වඩින්න එපා කියලා කියනවා. එතකොට පින්වන්තෙක් සොයාගෙන අපේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී ඒකට කවුරු අකුල් හෙළුවත් ඒ ගමන වළක්වන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබන්න පිනක් තියෙනවා නම් ඒක ඉතින් කවුරු වැළක්වුවත් ඒ පින ලැබෙනවාමයි. ඊට පස්සේ දැන් අවසාන මොහොත වෙනකොට අඟුලිමාලට දෙන්න ඉන්නේ කවුද දෙන්න? එක පැත්තකින් අම්මා ඉන්නවා. එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ ඉන්නවා. අඟුලිමාලගේ අවසාන තැන දෙන්න ඉතිරුනේ අම්මයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නොහිටියා නම් අඟුලිමාලාතින් අම්මා මැරෙනවා. අද අඟුලිමාලාතින් අම්මලා මැරෙන්නේ බුදුරජාණන් වහන්සේ එතන නැති නිසා. පැහැදිලි නේද? එතකොට අනිතක අම්මලා අවසාන මොහොතේ දක්වාම අම්මලා ඉන්නවා. මිනී මැරුවත් මේ ලෝකෙ මොන දේ කළත් අම්මට දරුවා දරුවමයි. ඒ තමයි මාතෘ ගුණය. ඉතින් අඟුලිමාලයන් වහන්සේගේ මව් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට දැන් පිටිපස්සෙන් පන්නනවා. මේ ශ්‍රමණයා කොහොමද යල්ලනවාමයි කියලා. යොදුන් තුනක් දුවලවත් බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙන්න බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියනවා තිට්ටාහි ශ්‍රමණේ නවතින්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරමු නැවතිලා ඉන්නේ ඔබ නවතින්න.
එතකොට මෙතන හරි පුදුම සිද්ධියක් වෙනවා. ඒ තමයි අඟුලිමාලක එකපාරම හිතේ යනවා, මෙයා බොරු කියනවනේ, මෙයා බොරු කියනවනේ කියලා එකපාරම හිතට ගියා. හිතට ගිහිල්ලා කිව්වා, මං මේ ශ්‍රමණය, ඇයි බොරු කියන්නේ? මං මේ නැවතිලා ඉද්දී මට නව මේ යනවලු, ඔබ වහන්සේ වඩිද්දී නැවතිලා ඉන්නවලු, ඇත්ත කියන්න කිව්වා. මට හිතෙන්නේ මේ පොට අල්ලුවේ බුදුරජාණන් වහන්සේ සසරේ තැනකින්. මොකක්ද ඒ සසරේ තැන? පෝරිසාද ජාතකය. මහා සුතසෝම ජාතකයේදී මේ අඟුලිමාලයන් ඉපදුනා පෝරිසාදෙක් වෙලා. ඒ පෝරිසාදෙක් වෙලා ඉපදිලා ඒ පෝරිසාදයා සුතසෝම රජ්ජුරු වෙලා ඉපදුන අපේ බෝධිසත්වයෝ දැහැගන්න මිනිමස්කන යකෙක් මේ මිනිස්සේ. ඒ මේ අපේ බෝධිසත්වයෝ අල්ලගන්න වතුර ඇතුලේ දවස් ගාණක් ඉඳලා උයන් කෙළියට ගියාට පස්සේ අල්ලගත්තා. අල්ලගෙන මරන්න හදනකොට කිව්වා, මම මෙන්න මෙහිමයි, මං රාජ්‍යයේ තියෙන කටයුතු පිළිවෙලක් කරලා එන්නම්. රාජ්‍යයේ තියෙන කටයුතු පිළිවෙලක් කරලා එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි ඉතින් එනම් හරි අනිවාර්යෙන් එන්න කියලා යැව්වා. මහා සුතසෝම රජ්ජුරුවෝ ආපහු ආවා. සත්‍ය වචනයෙන් එදා දමනය වුණා. ඒතර බුදුරජාන් වහන්සේ දැක්ක සත්‍ය වචනයෙන් මෙයා දමනය කරන්න පුළුවන්. ඇත්ත සත්‍යයෙන් තමයි අඟුලිමාලයන් දමනය වුණේ, සත්‍යයෙන්, ඇත්ත වචනයෙන්. ඒ නිසා ඇත්ත කතා කරන්න පුළුවන් නම් අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් පිහිට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. අවුරුදු ගාණක් ලේ ගඳ ගගහා, ලේ පෙර පෙර අතේ ලේ තවරගෙන හිටපු ඒ අඟුලිමාල නම් සොරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා හිත සැනසিলা. මේ එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙනකොට, කිස්රැවුල් ඉරිදීෙන් නැති වෙනකොට, කසාවත් ඉරිදීෙන් පෙර වෙනකොට ඒ පැවිද්ද අඟුලිමාලයන් වහන්සේට අසිරිමත් දෙයක් වුණා. එදාන මහ වනේ බුදුරජාණන් වහන්සේ වැඩලා තනියෙන් වැඩි පසු ශ්‍රමණේකේ කාපහුව වඩිනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට පිටිපස්සෙන් තවත් එක්කෙනෙක් බිම් බලාගෙන එනවා. මිනිස්සු කතා කළා, ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කැලේට යන්න ඇත්තේ අනිවාර්යෙන් අඟුලිමාල හාමුදුරු නමක් හිර කරගෙන හිටියා. ඊට පස්සේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ හොරෙන් ගිහිල්ලා ඒ ශ්‍රමණයා දැන් ලියාගෙන එනවා. මිනිස්සු කතා වුණා, අඟුලිමාල අනිවාර්යයෙන්ම ශ්‍රමණෙක්ව පන්න ගන්න ඇති. එතකොට අඟුලිමාලට පාර වැරදෙනකොට ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ගිහිල්ලා අර ශ්‍රමණයා ඉක්මනට මේ කැටුව එනවා ඇති. ඊළඟට තව චුට්ටක් මිස්සුණා නම් අඟුලිමාලට මේ ශ්‍රමණයන් වහන්සේ අහුවෙන්න තියෙන්න ඇති. ඊට කලින් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ කැලින් ඉක්මනට කැටුව එනවා ඇති කියලා මිනිස්සු කතා වුණා. මිනිස්සු දන්නේ නැහැ මේ අඟුලිමාලයන් බව. ඊට පස්සේ කොසල් රජුරු මේ සැවැත් නුවරට ගොඩ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මෙච්චර සේනාවක් එක්ක කොහෙද මේ යන්නේ? ස්වාමීනි, අඟුලිමාල කියන සොරාවල්ලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි, ඔය අඟුලිමාල ප්‍රාණඝාතයෙන් වැළකිලා පිරිසුදු බඹසර ජීවිතය ආරක්ෂා කරලා කසාවක් දරාගෙන ශ්‍රමණයන් වහන්සේ නමක් විදිහට දැක්කොන් ඔබ මොකද කරන්නේ කියලා කිව්වා. අනේ ස්වාමීනි, එහෙම දැක්කොත් මම සිව්පසයෙන් උපස්ථාන කරනවා, වඳිනවා, පුදනවා, සත්කාර කරනවා. ඒ වුණාට ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දුස්සීල පාප ධර්ම ඇති ඔය අඟුලිමාලයා නම් කවදා මහන වෙන්නද කියලා හෙවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් කොසල් රජතුමනි, මේ ඉන්නේ අඟුලිමාල. අඟුලිමාල මේ ඉන්නේ කියපු සැනින් කොසල් රජුරුවන්ගට කලන්ත හැදුණා. ඇඟපත වෙවුල්ලා ගිහිල්ලා කලන්ත හැදුණා. මහා තේජස්වි ඉන්දියාවේම අගරජ විදියට හිටපු කොසල් රජුරුව බය කරපු නමක් තමයි අඟුලිමාල කියලා කියන්නේ. ඊට පස්සේ බය වෙලා අනි සේනාව සීසීකට දෙව්වා. ඊට පස්සේ අඟුලිමාලයන් වහන්සේ ළඟ වන්දනා කළා. කොසල් රජුරුව අහනවා, ඇත්තටම ස්වාමීනි, ඔබ වහන්සේ ආර්ය වූ අඟුලිමාලයන්ද? ඒ කියන්නේ මෙච්චර සද්ධාවෙන් වඳින පුදන කොසල් රජුරවණ්ඩත් හිතාගන්න බෑ මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කිව්වේ කියලා. එතකොට හිතන්නකෝ අඟුලිමාලයන් වහන්සේගේ කොච්චර මේ දරුණු චරිතයක්ද කියලා. ඒ කියන්නේ අර මේ සොරා කාලේ
ඊට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනේ මට තමයි අඟුලිමාල කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ තාත්තා කවුද? දෙමි තවල් සැකයි. ඊට පස්සේ කියනවා මගේ තාත්තගේ නම ගග්ග. ඊට පස්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ අම්මගේ නම මොකද්ද? ඊට පස්සේ කියනවා මගේ අම්මගේ නම මන්තානේ. ඔන්න දැන් තමයි සැකේ ඇරුණේ. දැන් බයයි බනින්න. දැන් මොකද බනින නමනේ අඟුලිමාල කියන්නේ. ඊට පස්සේ කිව්වා අහෝ මේ ගග්ග මන්තානි පුත්ත තිරුන් වහන්සේනේ කියලා වැඳා. අන්න වචනේ අඟුලිමාලයන් වහන්සේට පාරිශුද්ධ වචනේ තමයි බනින්න ඇති වචනේ තමයි ගග්ග මන්තානි පුත්ත කියන එක. ගග්ග කියන මන්තානි කියන ඒ දෙන්නගේ පුතා කියන එක. ඊට පස්සේ ගග්ග මන්තානි පුත් තෙරුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා. ස්වාමීනි සුවසේ සසුම් බඹසර හැසිරෙනසේක්වා චීවර සේනාසන පිණ්ඩපාත ගිලම්පසාදීන් මම ඔබ වහන්සේට මේ රැප උපස්ථාන කරන්නම්. ඔබ වහන්සේට මොනවද ඕන ඇහුවා. බලන්න අල්පේච්ඡ ගුණේ පිහිටලා රජ කෙනෙක් මොනවද ඕන කියලා හද්දි කියනවා. අනේ මට පාත්‍ර සිවුරු සම්පූර්ණයි, මට එහෙම විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. හරි පුදුමයි. මේ ඇඟිලි ඉල්ලපු කෙනා කොහොමද පෙරලිය? දියව් ඇඟිල්ල. දියව් ඇඟිල්ලක් කියලා පන්නපු කෙනාගෙන් මොනවද ඕන කියලා අහනකොට කියනවා මට පාත්‍ර සිවුරු තියෙනවා, වෙන දෙයක් ඕනේ නැහැ. මේ බුද්ධ ශාසනේ කොයි තරම් ආශ්චර්යයිද? මේ බුද්ධ ශාසනේ කොයි තරම් ආශ්චර්යයිද? ඊට පස්සේ කවුද මරන්නේ, කවුද මරන්නේ, කවුද මරන්නේ කියලා මිනිහක් මරන්න පන්න හිටපු කෙනා පැවිදුනාට පස්සේ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ බුද්ධ ශාසනේ කොයි තරම් ආශ්චර්යයිද? මං හිතන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේදී ඔබ වහන්සේ ඒ ගග්ග මන්තානි මහරහතන් වහන්සේ පිළිබඳව, ගග්ග මන්තානි පුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව මේ කරන කතාවේදී ස්වාමීනි දැන් අර මේ අමනුෂ්‍යෝ පවා මේ ගිහි කාලේ පවා අමනුෂ්‍යෝ කිට්ටුවෙලා නැහැ, පීඩාවක් කළා නැහැ, බියෙන් හිටියේ කියලා සඳහන් කළා. ඒ වගේම ස්වාමීනි දැන් ওই මහ කැලේ ඉන්නකොට එහෙනම් සතා සර්පයාගෙන්වත් හානියක් වෙන්න නැතු ඇති කියලා අපිට හිතෙනවා. නෑ නෑ, කිසිම දවසක් පොළොංගු ඇඟ උඩින් ගිහිල්ලා තිනව දෂ්ට කළා නැහැ. නාගයෝ ඇඟ වතේ වෙලා ඉඳලා තිනව දෂ්ට කළා නැහැ. පිඹුරු මේ ගහක් කියලා හිතාගෙන මේ ගස් අයිනේ නිදාගෙන ඉන්නකොට ඇඟ වේලාගෙන තිනව දෂ්ට කළා නැහැ. කිසිම සතෙක්ගෙන් හානියක් වෙලා නැහැ. ඒ තමයි තේජානුභවය. එක මහා පිම්බලයක්. පුදුම කෙනෙක් ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ ගිහි කාලේ පවා තිබ්බා. ඊළඟට තමයි දැන් බලන්න අර කවුද මරන්නේ, කවුද මරන්නේ කියලා හිත හිතා හිටපු කෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩනවා. මේ බුද්ධ ශාසනය කොච්චර ආශ්චර්යද. ඊළඟට තමයි අද කවුද එන්නේ, අම්මාවත් මරනවා. අද කවුද එන්නේ, මැති ඇමතිවරු ආවත් මරනවා. අද කවුද එන්නේ, මිතුරෝ ආවත් මරනවා. අද කවුද එන්නේ, සතුරු ආවත් මරනවා කියලා කියපු කෙනා මෛත්‍රිය වඩනවා. මාගේ සතුරෝද ධර්මය සත්වා, මාගේ මිතුරෝද ධර්මය සත්වා, සකල ලෝක සත්වයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්වා කියලා මෙත් වඩනවා. කොයි තරම් ආශ්චර්යයක්ද. ඊළඟ උන්වහන්සේ ඇත්තටම අහිංසකයි. අහිංසක සිතක් දරණු කළේ අසත්පුරුෂ සේවනයේ. එතකොට උන්වහන්සේගේ හිත අහිංසකව සිටියේදී බලන්නේ අහිංසක සිතෙන් ගුණධර්ම නැති ලෝකෙන් ගුරුවරයෙක්ව එයාව පෑගුවා. ගුරුවරයා කිව්වා උඹ මට ඇඟිලි 1000ක් දෙයක්. එතකොට ඇඟිලි 1000ක් දෙයක් කියන්නේ ගුරුවරයාට වචනයක් නොකියා ගුරු ගෞරවයේ පිහිටපු හැටි. ඒ ධර්මයේ නැති ලෝකේනේ. ධර්මයේ නැති ලෝකේ ඉගෙන මන් හිත අනිවාර්යෙන් ওই කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේ අවුරුදු 8කින් ලංකාවට වඩිනකොට අඟුලිමාල මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. මහන්තයා අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ලංකාවේ හැමතැනම වැඩම කරපු කෙනෙක්. මේ ලංකා ධරණතලයේ භූමි ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළා අඟුලිමාල මහරහතන් වහන්සේ. එතකොට බුද්ධත්වයෙන් අවුරුදු 8ක් ඇතුළත තමයි ඔය අපි කතා කරන පෙරළිය උනේ. එතකොට ඒ කාලේ තක්ෂශිලාව ඉගෙන ගන්නකොට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා නැහැ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ගුරුවරයාට පිටිපු ගෞරවය. ගුරුවරයන් කිව්වොත් මරමං කියලා මරනවා. කොච්චර ගෞරවයක්ද.
ඊට පස්සේ ඒ ගුරු ගෞරවය එහෙම තිබ්බ ගුරු ගෞරවය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයා මුණ ගැහුණාට පස්සේ ඒ ගුරු ගෞරවයේ පිහිටියා බුදු කෙනෙකුට. අරතරන් තියුණු ගුරු ගෞරවයක් බුදු කෙනෙකුට පිහිටියාට පස්සේ බුදු කෙනෙක් කෙරෙහි කොච්චර ආශිර්වාදයක් සැලසෙන්න ඇතිද? අනිත් එක තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබුණ දෙයක්. දැන් උන්වහන්සේට බණින නමනේ අඟුලිමාල කියලා කියන්නේ. ඒදොර ඔක්කොම අඟුලිමාල කියලා කියද්දී හිත රිදෙන්නේ නැහනේ. හිත රිදෙන්නේ පුදුම ඉවසීමක්. මේ ඇඟිලිමාලයක් කරේ දාගත්ත හාමුදුරුවෝ කියලා කතා කරද්දී හිත රිදෙන්නේ නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතේ යනකොට මිනිස්සු දොරවල් වහනවා. ජනෙල් වලින් එබිකම් කරනවා. කෑ ගහනවා. අපේ තාත්තා මරපු එක. නෑදෑයෝ මරපු එක කියලා කෑ ගහද්දී හිත රිදෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ පාරේ වැඩම කරනකොට ගස්වලට ගහන පොළු උන්වහන්සේ ගැඟේ ඇවිල්ලා වැදෙනවා. ඊළඟට වෙන පැත්තකට ගහන පොළුලි ඇඟට ඇවිල්ලා වැදෙනවා. පාත්‍රේ බිඳෙනවා. සිවුරු ඉරෙනවා. ඉතින් මේ ඉරිච්ච පාත්‍රයෙන් කවදාවත් මේ පාත්‍රේ කඩා ගන්න නැතුව අසුපුවට වැඩලා නැහැ. හැමදාම පාත්‍රේ කැඩෙනවා. ඉතින් අපි අද වන්දනාවේදී අනේ කැඩෙන්න එපා කියලා ගල් පාත්‍රය පූජා කළා. ස්වාමිනී, දැන් මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඔය ආනුභවය පිළිබඳව අපි කතා බහ කරමින් සිටි. ඇතර දැන් උන්වහන්සේ පිරිනිවන් පාලනේ. ඉතින් එතකොට මේ ආනුභවය මේ විදිහටම අදටත් පවතින්න පුළුවන්ද? පවතිනවා. මොකද රහතන් වහන්සේලා පිරිනිවන් පෑවට ගුණේ පිරිනිවන් පාන්නේ නැහැ. රහතන් වහන්සේලා පිරිනිවන් පෑවට රහතන් වහන්සේලාගේ ගුණේ පිරිනිවන් පාන්නේ නැහැ. ඒ ගුණේ තමයි ගුරු ගෞරවය, ඉවසීම. අද කාලේ දැන් උන්වහන්සේගේ පාත්‍රයට ගල් වදිද්දී, සිවුරට ගල් වදිද්දී, හිතට ගල් පාරවල් වැදෙද්දී කොච්චර මිනිස්සු විලාප තියන්න ඇතිද, බනින්න ඇතිද, දොස් කියන්න ඇතිද? එක දෙයකින්වත් සෙලවුන්නේ නැහැ. එක දෙයකින්වත් සෙලවුන්නේ නැහැ. අද අපිට බලන්න ඕන අපිට අභූත චෝදනාවක් කෙනෙකුට මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. අපි නොකරපු ප්‍රශ්නයක අපිට මේ කඩ අපේ ඇඟට එනකොට අපේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා. ආ එක් ගල් ගණනාව පාත්‍ර කැඩෙන්න ඕනේ නැහැ. අහක යන ගලක් වැදුනොත් ඇති ජීවිතේම කඩාගෙන වැටෙනවා. සිවුරක් කිරෙන්න ඕනේ නැහැ. පොඩි නූල් පොටක් ගන්න මේ කවුරු හරි තරහෙන් ඇද්දොත් ඇති ජීවිතේම කඩාගෙන වැටෙනවා. එතකොට එහෙවු ජීවිතේ අඟුලිමාලයන් වහන්සේගේ ඉවසීම ආශ්චර්යයි, අද්භූතයි. මානසිකව වැටෙන්නේ නැති එක ආශ්චර්යයි, අද්භූතයි. ඒ තමයි සැඟවුන ගුණධර්ම අපේ අඟුලිමාලයන් වහන්සේගේ. පින ස්වාමීන් වහන්සේ, දැන් අපේ පින ලොකු ස්වාමීන් වහන්සේ අපේක්ෂා කරන්නේ මේ 13 වහන්සේලා වඩා හිඳවලා වන්දනාමාන කරලා ලෝක සත්වයාට සිතක් යහපතක් උදා වේවා කියන පවිත්‍ර චේතනාවෙන් පින් රැස් කරගන්න උදව් කරන්න. මේ වන්දනාව අංග සම්පූර්ණව කරගන්නේ කොහොමද? ඒ වගේම ස්වාමීනි, ඇත්තට මේ දැන් අර කළ අදිෂ්ඨානයක් තිබෙනවා, කල්පයක් පුරාවට පවතින සත්‍යක්‍රියාවක් තියෙනවා. මේවා යානුභාවේ තාම පවතිනවාද නැද්ද කියලා සමහර කෙනෙකුට සැකේ හිතෙන්න පුළුවන් ස්වාමීනි. පවතිනවා. ඒක බුද්ධානුභාවය. උදකම්පි විනාශේති නිසින් නට්ටාන දෝවනං. ඒ අඟුලිමාලයන් වහන්සේ අසුංගන හිටපු ආසනයේ සෝදලා වතුර ටිකක් බිව්වත් දුක් නැති වෙනවා. අදටත් අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිත් කියපු තැන විශාල චෛත්‍යයක් ගොඩනගලා තියෙනවා. ඒ චෛත්‍ය ඇතුළට යන්න පුළුවන්. ඒ චෛත්‍ය ඇතුළට ගියාන පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිත් කියපු තැන තියෙනවා. එතකොට අදටත් ඒ පිරිත් කියපු තැන සෝදල වතුර බොනවා. ඒ සෝදල වතුර බීලා තියෙනවා. ඒ වතුර බොන්න ඕනේ නැහැ කියන කුසදරු අම්ම කෙනෙක් ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිත් කියපු භූමියට පය තබනකොටම දරු ප්‍රසූතිය සුවසේ සිද්ධ වෙනවා කියනවා. ඒ කියනවා නෙවෙයි, ඒක තමයි සත්‍යය. දැන් මන් දන්න සිද්ධි තියෙනවා. දැන් අපිට මේ යුවලක් මුණ ගැහිලා අපෙන් පිහිටක් පිළිසරණක් ඉල්ලුවා. ඒ තමයි යාළට පළවෙනි දරුවා බිහි කිරීමේදී මේ වෛද්‍යවරු තරයේ අවවාද කරලා තියෙනවා, ඔයාලා දරුවෝ හදන්න එපා, තව දරුවෙක් හැදුවොත් එහෙම අනිවාර්යයෙන් මවගේ ජීවිතය අනතුරුයි කියලා. අද ඒ කට්ටිය මේ රහතන් වහන්සේ වන්දනා කරන්න ආවා. එතකොට තරයේ අවවාද කළා කිසිසේත් දරුවෝ හදන්න එපා, අනිවාර්යෙන් අම්මගේ ජීවිතය නැති වෙනවා කියලා. ඊට පස්සේ දැන් මෙයාලා මෙහෙම නේද, මෙයාලවත් දන්නේ නැහැ මෙයාලගේ කුසේ දරුවේ. දැන් මාස 4-5 දැන් ලෝකේ හැමතැනම ඇවිදිනවා, මොකද්ද කරන්නේ, මොකද්ද කරන්නේ කියලා. නමුත් ඉසරණීට බැහැදිලා නිසා ස්වාමීන් වහන්සේලාගෙන් අවවාද පැතුවා. ඒතර ස්වාමීන් වහන්සේලා අවවාද කළා අඟුලිමාල මහරහතන් වහන්සේට හැමදාම වඳින්න.
ඔන්න දැන් පින්තූරයක් තියාගෙන හැමදාම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කී කියා වඳිනවා. ඊට පස්සේ තව දරුවා මෝරග්නේති ස්වාමීන් වහන්සේලා ආවාද කළා. හවස් කාලේ අඟුලිමාල මහරහතන් වහන්සේට පිරිත් පැන් මේ පැන් පීදුරක් පූජා කරලා පහවදා උදේ රහතන් වහන්සේට වන්දනා කළා. සමාව අරන් ඒ වතුර ටික වෙන කෝප්පයකට අරන් හැමදාම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කළා බොන්න කියලා. එහෙම කළා. එන දරුවා බිහි වෙන්න කිට්ටු වෙනකොට අඟුලිමාල මහරහතන් වහන්සේ ඥානුභාවයෙන් උදේ සවස පිරිත් කළා. පිරිත් කරලා ඔන්න දැන් මෙයා අපි කියමු නුවර කියලා. නුවර ඉස්පිරිතාලේ දැන් දරුවා මේ ලෙඩ ඇතුල් කරන්න ගියා. ඊට පස්සේ දොස්තරලා කිව්වා මේක ලොකු මේ මොකද්ද ඔපරේෂන් එකක්. මේක හරි භයානකයි. අපිට කරගන්නත් මේ විදිහක් නෑ. අනිතක දැන් ලෙඩුත් වැඩි. අහවල් දවසට එන්න සීළු පහසු හදන්නම් කියලා. ඊට පස්සේ යාළා ආපහු හැරිලා ආවා. ආපහු හැරි මේ ගමක පිරිසක් ආපහු හැරිලා ගමට එනකොට රාත්‍රියේ අම්මට අමාරු වුණා. අනේ ගමේ අර පොඩි පැල්පත් මේ ස්පිරිතාලෙට ගිහිල්ලා උදේ දරුවා බිහි කළා. හැන්දෑවේ ගෙදර ආවා. මොන ඔපරේෂන්ද? ස්වාමීනි මේ වන්දනාමාන කරන 13 වහන්සේලගේ අසිරිමත් බව පිළිබඳව යමක් සඳහන් කළොත්. එතකොට ඒ නිසා එවැනි ආශ්චර්යයක් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තියෙනවා. රහතන් වහන්සේගේ තියෙනවා කියලා කියන්නේ මේ 13 වහන්සේලාගේ ඒවා පිහිටලා තියෙනවා. රහතන් වහන්සේගේ ආනුභාවයේ පිහිටපු අස්ති කොටස් තමයි 13 වහන්සේලා කියලා කියන්නේ. ඉතින් 13 වහන්සේලා කියන ඒවා ගොඩාක් නෑ. 13 වහන්සේලා කියන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා පෙරහන් කඩේකට ඉතුරු වෙන්නේ. මේ චූටි ප්‍රමාණයක්. තුන් ලෝකෙම ගත්තොත් 13 වහන්සේලා චූටි ප්‍රමාණයක් තියෙන අඟුලිමාල මහරහතන් වහන්සේගේ. එතකොට මේ 13 වහන්සේලාගේ තියෙන ආනුභාවය තමයි කෙනෙක් ඉවසන්ට අමාරු නම් මේ 13 වහන්සේලා වැඳලා ඉවසීම අදිෂ්ඨාන කරන්න ඒක ලැබෙනවා. මොකද ඒ තරම් ඉවසීමක් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තිබ්බා. ඊළඟට තමයි යම් කිසි කෙනෙකුට ගුරු ගෞරවයේ පිහිටන්නේ නැත්නම් ගුරු ගෞරවයේ පිහිටන්න අදිෂ්ඨාන කරලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වඳින්න මානසිකව වැටෙනවා නම් කෙනෙක් අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වඳින්න ඒ හේතුව ඒ මානසික මේ කවදාවත් වැටුන් නැති කෙනෙක් අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඊළඟට තමයි කෙනෙකුගේ හිත අහිංසක නැත්නම් අහිංසක වෙන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වඳින්න. ඔන්න තව දවස් කිහිපයක් දැන් ඉදිරියට තව දවස් කිහිපයක් තව දවස් දෙක තුනක් තව දවස් තුනක් හෝ හතරක් තව මේ අරහන්ත වන්දනාව තියෙනවා. දෙකක්. තව දෙකක් නේද? සෙනසුරාදා සහ ඉරිදා. සෙනසුරාදා සහ ඉරිදා පුදුම ආශිර්වාදයක් සැලසෙන්නේ. කියන්නේ එහෙම ආනුභාවයක් තියෙනවා. කුසදරු අම්මලා තමන්ගේ දරුවා පූජා කරන්න අඟුලිමාල මහරහතන් වහන්සේට අනතුරක් වෙන්නේ නෑමයි. අඟුලිමාල මහරහතන් වහන්සේ ගිහි කාලේ අඟුලිමාල නම් සොරා වෙලා ඉඳී කඩුවෙන් කැපිලා මැරිච්ච මිනිස්සු ගණන් කරන්න පුළුවන් 1000ක් හෝ 1500ක් කියලා. නමුත් උන්වහන්සේගෙන් පිහිට සලසාගත් මිනිසුන්ගේ ගාන කියන්න බෑ. අදටත් මිනිසු ඔබ අපි කවුරුත් අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් සෙත් ප්‍රාර්ථනා කරගෙන මනුස්ස ලෝකෙට ඉපදිච්ච අය. කවුරුණත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ නම කියලා කුසේ ඉදින් අපිට සෙත් පතන්න ඇති. කෘතගුණ සලකන්න අඟුලිමාල මහරහතන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළ යන්න. දරුවෝ නැති අය අඟුලිමාල මහරහතන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළ බලවත්ව අදිෂ්ඨාන කරන්න. බොරුවට ශෝභනේ නැතුව බොරු සද්ධාාවක් නැතුව ඇත්තටම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කළ වන්දනා කරන්න පිහිට සැලසෙනවමයි. ඔය සමහර චෛත්‍ය තියෙනවා හරියට ඒ චෛත්‍ය වලට බාරහාර වුණාට පස්සේ මේ දරුවෝ ලැබෙන සිද්ධි තියෙනවා. අපි හොයලා බලනකොට ඒ චෛත්‍ය වල අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා මෙන්න සුපරිසුද්ධ අතිශයින් පාරිසුද්ධ අඟුලිමාල මහරහතන් වහන්සේගේ බොහෝ අවුරුදු දහස් ගණනක් දෙවියන් මිනිසුන් වන්දනා කරපු 13 වහන්සේලා වැඩ ඉන්නවා. හිත් පුරා net පුරා දැකගෙන පිම් පුරා ගන්න පුළුවන් තැන. පුංචි දිව්‍ය මණ්ඩපයක දෙවියන් විසින් නිර්මාණය කළාද කියලා හිතෙනවා. එවැනි මණ්ඩපයක අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ සිටිනවා. නොයේ මේ පුෂ්පෝපහාර පූජා අඟුලිමාල මහරහතන් වහන්සේට පැනවිලා තියෙනවා. වියම් පූජා මණ්ඩප පූජා මේ අඟුලිමාල මහරහතන් වහන්සේට පූජා වෙලා තියෙනවා. තව රහසක් ඒ තමයි අමනුෂ්‍ය ප්‍රාසන. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයක් තියෙනවා. අමනුෂ්‍යෝ කිට්ටු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ බොහෝ ජීවිත ගණනක් යක්ෂ යෝනි ඉපදිලා තියෙනවා. ජාතකතා ආපස්සට බලනකොට 80%ක් යක්ෂ ජීවිතවල ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට යක්ෂයන් කෙරෙහි සෙනෙහවන්ත තව කෙනෙක් නැහැ කියනවා අඟුලිමාල මහරහතන් වහන්සේ තරම්. අදටත් යක්ෂ ලෝකේ අඟුලිමාල කියන නම කිව්ව ගමන් යක්ෂයෝ අද්දෙක එකතු කරන සාදු කියනවා.
ඒ නිසා මේ පින් ඇති යක්ෂයෝ කී දෙනෙක් වන්දනා කරනවාද? ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න ඕනේ ඇඟ සීතල වෙලා යනකම්. ඇත්තටම ගුණ සිහි කළොත් ඇඟ සීතල වෙලා යනවා. අමනුෂ්‍යෙකුට කවදාවත් කුස ඇතුලේ ඉන්න බෑ. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජාන්විත බව. යම් ස්ථානයක් බලවත් වෙන්න නම් අමනුෂ්‍ය දුර වලින් දුර වෙන්න නම් එතන අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් තිබීම අතිශයින් උපකාරයි. මොකද අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ අතිශයින් පාරිශුද්ධ මේ සසුනේන් පිහිට පිළිසරණ ලබාගත් උත්තමයන් වහන්සේ. දහස් ගණන් මිනී මරපු කෙනෙකුට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සත්තු මරුවේ නෑ කියලා සත්‍යක්‍රියා කරන්න කියලා. මේ ශාසනය කොච්චර පිරිසිදුයිද කියලා හිතන්න. ආර්ය ජාතියේ ඉපදුන දවසේ ඉඳලා ප්‍රාණඝාතයක් කළේ නෑ කියලා සත්‍යක්‍රියා කරනකොට මේ කුසදරු අම්මලාට දරුවන් බිහි වෙනවා. ඊළඟට මේ සියලු ප්‍රශ්න දුරු වෙනවා. කී දෙනෙක් සෙත සලසගත්තද? යක්ෂ, ප්‍රේත, භූත, පිසාච ආදී අමනුෂ්‍ය දෝෂ තියෙන අය අඟුලිමාල මහරහතන් වහන්සේට නිතර වඳින්න ඕන. අවංකවම වැන්දොත් එහෙම ඒ දෝෂ නැති වෙනවා, නැති වෙනවා, නැති වෙනවාමයි. ඒක සත්‍යය. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටි තේජස. මොකද අදට දහස් ගණන් යක්ෂයෝ, භූතයෝ අඟුලිමාල මහරහතන් වහන්සේගේ නමට බයයි. අනිත් එක තමයි අලි ප්‍රශ්නේ. ඒවා අපි අත්දැකලා තියෙන ඒවා. දැන් අපි පහුගිය කාලවල ওই කැලෑ ආශ්‍රිත ආරණ්‍යවල ඉන්නකොට අලි ප්‍රශ්න වලට මුහුණ දෙනවා. කැලෑවල ඉන්න ස්වාමීන් වහන්සේලා අපිට කියනවා, ආයුෂ්මතුනි, අපි කැලෑවල ඉන්නකොට අලි ප්‍රශ්න එනකොට අපි මේ වගේ මන්ත්‍රයක් කියනවා. මොනවදෝ මන්ත්‍රයක් කිව්වව මට මතක හිදින්නේ නැහැ. ඊට පස්සේ මම බැලුවා, හැබැයි හැම මන්ත්‍රයකම තියෙනවා අඟුලිමාල කියන නම. ඊට පස්සේ මට මන්ත්‍රේ මතක හිටියේ නැහැ, මට අඟුලිමාල කියන නම මතක හිටියා. ඊට පස්සේ ওই ස්වාමීන් වහන්සේලා කියනවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නම තියෙන මන්ත්‍රයක, ඒක නම් මන්ත්‍ර පටන් ගන්නවා කියන්නේ නමෝ අඟුලිමාලෝ තේරෝ කියලා එහෙම පටන් ගන්නෙ. ඒ පටන් නමෝ කියපු සැනින් අලිය හැරිලා යනවා කියනවා. ඊට පස්සේ ඔය වගේ සිද්ධිත් එක මට හරි සද්ධාවක් ඇති වුණා. ඇති වෙලා මං සමහර අවස්ථාවලදී අලි ප්‍රශ්න වලට ওই සමහර අවස්ථාවල මූණ දෙනකොට අඟුලිමාල මහරහතන් වහන්සේගේ නම සිහි කළා තියෙනවා. මං ඇස් ඉදිරිපිට අලි හැරිලා ගිහිල්ලා තියෙනවා. ඒ තරම් ආනුභවයන් තියෙනවා. ඒ නිසා ඔබ අලිවෝදුරෙක ඉන්නවා නම්, ඔබ ගෙදර, ඔබ ඉන්නේ කැලෑ ප්‍රදේශයක නම් අඟුලිමාල මහරහතන් වහන්සේගේ සූත්‍රයේ අඟුලිමාල පිරිත් කරලා 21 වතාවක්වත් ගේ වට යදින්න කවදාවත් ඒ නූලෙන් ඇතුළට අලියා එන්නේ නැහැමයි. ඒක සත්‍යය. ඊළඟට ඔබ කැලේ යනවා නම් අලි ඉන්න කැලේක නම් ගොදුරේ යන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිරිත්, අඟුලිමාල පිරිත් 21 වතාවක්වත් කියලා ඒ පිරිත් පැන් ටිකක් බීලා යන්න. ඊළඟට යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය, පිසාච දෝෂ තියෙනවා නම් 108ක් අඟුලිමාල පිරිත කියලා තෙල් ටිකක් අරන් සූර්යයක දාගෙන කරේ දාගෙන යන්න. අමනුෂ්‍ය දෝෂ නැති වෙලා යනවා. මේක තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ නමින් පවතින තේජස. ඒ සත්‍යක්‍රියාව කල්පයක් පවතිනවා කියලා කප්පට්ටායි මහා තේජං කල්පයක් පවතිනවා කියලා අපේ මුනීන්ද්‍ර වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ බුදුමුවින් දේශනා කළා. බුදුමුවින් දේශනා කරපු දෙයක් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේ යමක් දේශනා කළොත් සබ්බන්තං තතේ හෝති නොඤ්ඤතා. ඒක ඒ විදිහටම වෙනව වෙන විදිහකට වෙන්නේ නැහැ. ඒ නිසා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවය අද මේ විමානේ, මේ බලන්න මේ නිල්වණින් විමානයක් හැදිලා. ඒකට හේතුව මොකද්ද? අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තද නිල් පාටයි. ලෝකේ කොහේ තිබ්බත් ධාතුන් වහන්සේලා හඳුනා ගන්න පුළුවන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ. ඉතින් ඒ නිසා ඒ අඟුලිමාල මහරහත් ඊළඟට තමයි තේජස නිල් පාටින් ඉස්මතු වෙනවා. ඊළඟට අර යක්ෂයන් වඳින පුදන බව නිල් පාටින් ඉස්මතු වෙනවා. ඒ නිසා නිල් පාට විමනක තමයි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. ඊළඟට තමයි මේ ධාතුන් වහන්සේලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ දන්න තැනකට ලැබෙන්නේ නැතුව වෙන කොහෙද ලැබෙන්නේ? මේ තරම් අහිංසක මිනිස්සු වැඳලා පුදලා පින් කරගෙන සිත සලසා ගන්න තැනකට ලැබෙන්නේ නැත්නම් කොහෙද ලැබෙන්නේ? පරම්පරා ගණනාවක් පරම්පරාවෙන් පැවතගෙන ඇවිල්ලා එකතු වෙච්ච තැනක් තමයි මේ. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා ගැන හිතේ ප්‍රසාදයෙන් ඇති කරගන්න. මේ තමයි අතිශයින් පාරිශුද්ධ, අතිශයින් ආනුභාව සම්පන්න ධාතුන් වහන්සේලා. ඔබගේ දුක් දුරලන්න, ඒ වගේම ඔබගේ දුක නැති කරගන්න, ජීවිතයට සැනසීම ඇති කරගන්න යම් ධාතුන් වහන්සේ නමක් වැඳිය යුතු නම් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැන් තව දින කිහිපයක් දකින්න සැලසෙනවා. හොඳට ඇවිල්ලා වන්දනමාන කරගන්න, ජීවිතේ පූජා කරන්න, අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභවයෙන් සෙත් ප්‍රාර්ථනා කරගන්න ලොකු යහපතක් සැලසෙනවා. අසිරිමත් ශ්‍රද්ධා දම්සභා මණ්ඩපේ නිමවටපත් වෙන අමෘතේ පරේණ දම්සභා මණ්ඩපයක්
අද අපිට අහන්ට දකින්ට ලැබුණා කියන එකයි මගේ අදහස. දෙවියන් අසහ සිටියා නම් ප්‍රීති ගෝසා පවත්වනවා ඇති. අනේ අපේ දිව්‍ය ලෝකේවත් මෙතරම් උන්වහන්සේගේ ගුණ කතා වෙනවාද කියලා සමහර දෙවිවරු හිතාවි. එතරම්ම ඒ තමයි අපිට වැඩිය ගුණ කතා වෙනවා. අපේ ඒ දෙවියෝ යක්ෂයෝ පුදුම විදිහට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කතා වෙන්නේ. ඒ දිව්‍ය ලෝකේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කතා වෙනේ වගේන් සීයෙන් පංගුවක් තරම්වත් මිනිස්සු කතා වෙන්නේ නැහැ. පින්න ස්වාමීන් වහන්සේ ඉදිරිත කිරීමත් එක්ක ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන් මේ දම්සභා මණ්ඩපේ අපට මෙතරම් අසිරිමත්ව ගෙන එන්නට පුළුවන්කම ලැබුණේ කල්යාණ මිත්‍රයන් වැඩ සිටින යුගයක් නිසා. කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පැවිදි ජීවිතයට එන්න කළ උපකාරය ධර්මයේ ඉස්මතු කිරීම මේ පිටුපස තිබෙන්නේ මේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා වන්දනාමාන කර මේ සියල්ල පිටුපස තිබෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ වහන්සේටත් අපි පින් අනුමෝදන් කරනවා මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට අසිරිමත් ධම්සභා මණ්ඩපයක් බවට පත් කරන්නට අපට උපකාර කළා. බොහෝ දිනක් ශ්‍රද්ධාවෙන්ම ඉදිරි දිනවල වැඩියෙන් දැන් දින දෙකක් අපිට නිදහස් වෙලා තිබෙනවා. සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකත් මේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට ලොකු ස්වාමීන් වහන්සේ අවසර ලබා දී තිබෙනවා. ඒ නිසා සීලු දිනාට සදහසිතින් වන්දනාමාන කරන්නට කළ උපකාරයට අනේක වාර ගානක් පින් දෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. පහසුවෙන්ම ධර්මාබෝධ කරන්නට මේ කළ ධර්ම දානමේ පින උපකාර වේවා කියලා ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමින් අපි අසිරිමත් ධම්සභා මණ්ඩපේ මෙන් නිමාවටපත් කරමින් අපි ශ්‍රද්ධා ප්‍රධාන පාලක සම්බන්ධතා මැදිරිය හා දැන් යාවෙනවා. නමෝ බුද්ධාය.